England the Kandama Sri Lanka with the Sartha Test Kandama about them Patila TNA. Sri Lanka with the England the Kandama Avasan without Sri Lanka put test Taranga Heimer, England the Jagan and some of the Latinova. Avasan without Sri Lanka Kandama Sri Lanka with the England the Paradakarani Didas Dolhe Martumasi, Gal Jatantar Kridanganedi. Metargia Sri Lanka Kandama Mulinime Sampur name Mahilanisatamai Berene. Targi Kasivasidin Sri Lanka Kandama Mulimpandu Pardena Tirnekala, Tiriman Sanga Dilshan Lakunupahalokedi. ක්‍රීඩාකාරයට යවන්න බ්‍රෝඩ් ඇන්ඩර්සන් දෙන්න සමත් වෙනවා. ඊට පස්සේ නායක මහලට එකතු වෙන සමරවීර ඉනිම ගොඩනගන්න උත්සාහ කළත් සමරවීර දුවද්දි දෙවියාමත් එක්ක ඒ දේ සාර්ථක වෙන්නේ නැහැ. මහල හුදකලා සටනක නිරත වෙද්දී මහලට හරිහමන් සහයක් කිසිම ප්‍රතිකරුවෙක්ගෙන් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 318කට සීමා වෙද්දී ඒ ලකුණු 318 න් ලකුණු 180ක්ම ලබා ගන්න මහල දෙවියන්නේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ප්‍රතිකරුවා විදිහට. අනික් කිසිම ප්‍රතිකරුවෙක් ලකුණු 30 සීමාවටවත් එන්න සමත් වෙන්නේ නැහැ. ඉනිමි දෙවෙනි වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 27ක් ලබා ගන්න සමත් වෙද්දී ජේම්ස් ඇන්ඩර්සන් කඩලු 5කුත් ස්මිත් පටෙල් කඩලු 2කුත් ලබා ගන්න සමත් වෙනවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න පිටියට එන එංගලන්ත කණ්ඩායම ලකුණු 193කට සීමා කරන්න රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු කරන බලකාය සමත් වෙනවා. රංගන කඩලු 6ක් දවා ගනිද්දී සුරාජ් රන්දීව් කඩලු 2ක් දවා ගන්න සමත් වෙද්දී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ගන්න ඉයන් බෙල් ලකුණු 52ක් ලබා ගන්න සමත් වෙනවා. පළවෙනි ඉනිමේ වාසිය එක්ක පිටියට ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි කඩලු 3 නැවතත් ලකුණු 14ක් වෙද්දී බිඳ වැටෙනවා. දෙවෙනි ඉනිමේ කඩලු 1න් එක බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරන කඩලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන නොදෙවි ලබා ගන්න ලකුණු 61ත් එක්ක ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන්නේ ලකුණු 214ක් ලබාගෙන. එංගලන්තය වෙනුවෙන් ග්‍රැම් සෝන් කඩලු 6කුත් මොන්ටි පනිසා කඩලු 2කුත් දවා ගන්න සමත් වෙනවා. එංගලන්තයට ලැබෙන්නේ ලකුණු 340ක ඉලක්කයක්. ඉලක්කය හඹා යන එංගලන්තය ලබා ගන්නේ ලකුණු 264ක් විතරයි. එංගලන්ත දෙවෙනි ඉනිමේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වුණු ජොනතන් ට්‍රොට් ලකුණු 112ක් ලබා ගනිද්දී මැට් ප්‍රය ලකුණු 41ක් ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 75ක ජයක් ලැබෙද්දී රංගන නැවතත් කඩලු 6ක් දවා ගනිද්දී සුරාජ් රන්දීව් ඉතිරි කඩලු 4 දවා ගන්න සමත් වෙනවා. ඔය තමයි ශ්‍රී ලංකා බිමේ එංගලන්තයේ අපිට තියෙන අවසන් ජයග්‍රහී මතකය. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින උදේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් වාට සුබ දවසක්.